සුබ සන්ධ්‍යාවක්. දවසේ උණුසුම්ම තොරතුරු ඔබට කියන ITN සවස 6:30 ප්‍රධාන පුවත් විකාශය සමගින් මම දනුෂ්ක බණ්ඩාර. මම දිනෝෂි දිරසිංහ. අදත් ප්‍රථමයේ නවදහනය ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. ගුරුවරුන් නිර්මාණශීලී සහ මනා පෞරුෂිකින් යුත් පිරිසක් කළ යුතු බව ජනපති කියයි. රැකියා බිහිකරන වැඩසටහන් අකණ්ඩව ක්‍රියාත්මක කරන බව අගමැති පවසයි. රාජ්‍ය ආයතනවල අනියම් හා ආදේශක සේවකයන් ස්ථිර කිරීමට කැබිනට් අනුමැතිය. වෛද්‍ය වර්ජනයෙන් අසරණ වූ ජීවිත. සාමාන්‍ය ලෙඩුන්ගේ බිල්ලටද නේ සම්පූර්ණ වැරදි. අනේ බාන රස්සියා දුදේ 6ට ආවේ මේ. ආබාධිත රණවිරුවන්ට ජනාධිපති මන්දිරයේ ඇතුළු ස්ථාන පහක් තහනම්. වර්තමාන ගුරුවරයා ගුරු භූමිකාවට සුදුසු නිර්මාණශීලී බවකින් සහ මනා පෞරුෂයකින් යුතුව ගොඩනැගීමේ වගකීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පෙන්වා දෙනු ලැබුවා. ඒ කුරුණෑගල පැවති වයඹ පළාත් උපාධිධාරී ගුරුපත්වීම් ප්‍රධාන උත්සවයට එක්වමින් වයඹ පළාතේ උපාධිධාරීන් 1400කට ගුරුපත්වීම් ප්‍රදානය කිරීමේ උත්සවය අද පෙරවරුවේ පැවැතුනේ කුරුණෑගල වෙලකිතර ක්‍රීඩාංගණයේදී. එදී සංකේතාත්මකව උපාධිධාරීන් 100 දෙනෙකු වෙත පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා තින් අනුතුරු පැවති උත්සව සභාවේ අමතු ජනාධිපතිතුමා පෙන්වා දුන්නේ මෙරට ගුරු සේවයේ නිරත 280,000ක් පමණ වන පිරිසෙන් 10%ක් ගුරු සේවයට නුසුදුසු බවට අධ්‍යාපන අමාත්‍යාංශය මගින් සිදු කළ නවතම පරීක්ෂණයකින් අනාවරණය වී ඇති බවයි. අපේ ඉස්කෝලේ යන කාලේ නම් පන්තියේ ගුරුතුමා සහ ගුරුතුමිය තමයි අපෙන් ප්‍රශ්න ඇහුවේ. නමුත් අද අධි තාක්ෂණ ලෝකයක් එක්ක බිහිවී සිටින තාක්ෂණික දරුවා ගුරුවරයාගෙන් ප්‍රශ්න අහන. ඒ නිසා හෙට දවසේ පන්තියට යන ඔබ ඔබෙන් ප්‍රශ්න අහන දරුවාගේ අභියෝගයට ඔබ සූදානම් විය යුතු වෙනවා. ඒ ඉතා වැදගත් වෙනවා. අධ්‍යාපන අමාත්‍යාංශයේම සමීක්ෂණ කියනවා ගුරු සේවය කියලා ගත්තොත් ආචාර්ය මහාචාර්ය ඒ සියලු දෙනාත් එක්ක ගුරු සේවයේ සිටින 280,000ක් වාගේ ප්‍රමාණයෙන් මේන් 10%ක් ගුරු වෘත්තියට නුසුදුසුයි කියලා වාර්තා කරනවා. ඇයි සහතිකේ හරි සුදුසුකම් හරි නමුත් ගුරු වෘත්තියේ ඒ ගුණාත්මක භාවයන් සහ අවශ්‍ය ප්‍රමිතිය නැතිකම. ඒ නිසා උගන්වන්න දන්නේ නැ ඔබ මා විශ්වාස කරනවා කිසි දිනක ඒ ගුඩේ නොවේයි ඔබ ගුරු සේවයට සුදුසු කෙනෙක් බවට ඔබ පත්වන්නේ කියලායි මම විශ්වාස කරන්නේ. සාමාන්‍යයෙන් සැප්තැම්බර් මාසයේ නම් කරලා තියෙන්නේ සාහිත්‍ය මාසය කියලා. නමුත් ලබන පළවෙනිදා ඉඳලා මැතිවරණීති අනුව ආරක්ෂාවල් දෙන්න බැරි නිසා මේ මාසයේ ආරක්ෂා දෙන මාසයේ වඩත් පත් වෙලා තියෙනවා. අරලියගහ මන්දිරේ දහස් ගානකට දැන් උදේ ආරක්ෂාවල් දෙනවා. මේ දවස්වල අමාත්‍යංශවලත් එහෙමයි. ඒක නිසා සාහිත්‍ය මාසයේ රැකියා මාසයක් බවට පත් වෙලා තියෙනවා. මෙතර වයඹ පළාත් ආණ්ඩුකාර කාර්යාලය සහිත නව කාර්යාල සංකීර්ණයට මුල්කල් තැබීමද ජනාධිපතිතුමා අතින් සිදු කෙරුණා. රැකියා බිහිකරන වැඩසටහන් අකණ්ඩව ක්‍රියාත්මක කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. රැකියා බිහිකිරීමේ ක්‍රියාවලිය සඳහා කෙටි මාර්ග අනුගමනය කළහොත් රටේ ආර්ථිකයට බලපෑම් ඇතිවන බවයි අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේ. අරලියගහ මන්දිරයේ පැවති උත්සවයකදී අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියා. බාහිර උපාධිධාරීන් 4200 දෙනෙකු සඳහා අභ්‍යාසලාභී පුහුණු නිලධාරී පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ උත්සවය අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැතුණා. රැකියා අපේක්ෂිත සියලු දෙනාට ආදාය මාර්ග ඇති කරගත හැකි වැඩපිළිවෙලක් ඉදිරි වසර පහ තුළදී සකස් කරන බවද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී ප්‍රකාශ කළා. අමාත්‍ය සාගල රත්නායක, රාජ්‍ය අමාත්‍ය අලි සහිර මෞලානා සේඩ් යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම උත්සවයට එක්ව සිටියා. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා හැම එක්කෙනාගම හිතේ තියෙන අපේ අනාගතේ මොකද්ද? අපිට හොඳ රැකියාවක් වුමනයි. අපිට හොඳ ආදායම් මාර්ගයක් වුමනයි. ස්වයං රැකියාවක් කරත්, රජේ රැකියාවක් කරත්, පුද්ගලික රැකියාවක් කරත්, ඒ හැම එක්කෙනාට මේ බලාපොරොත්තුව තියෙනවා. එහෙනම් අපිට තියෙන්නේ රැකියා බිහිකරන වැඩසටහන් තවත් ශීඝ්‍රයෙන් ඉදිරියට ගෙනියන්න. ශක්තිමත් කරන්න. අන්න ඒකයි අපි ආරම්භ කරලා තියෙන්නේ. එහෙනම් මෙතෙන්ට එන්න ටිකක් කල් ගියා. ඒක මම පිළිගන්නවා. ඒ නිසා ඔබ හිත වේදනාවෙන් හිටියා. ඒත් අපිට ඒ ගමන කෙටි කළා යන්න බෑ. ඒ ගමන කෙටි කළා ගියා නම් පත්වීම් ලැබුවාට වේතන ගෙවන්න තිබෙන ශක්තියක් නැති වෙන්න පුළුවන්. අපිට තියෙන්නේ රැකියා බිහිකරන වැඩසටහන් තවත් ශීඝ්‍රයෙන් ඉදිරියට ගෙනියන්න. ශක්තිමත් කරන්න. අන්න ඒකයි අපි ආරම්භ කරලා තියෙන්නේ. දැන් අපි ඉදිරියට යන්නේ ඒ බලාපොරොත්තුව ඒ ශක්තිය ඇතුව. මේ මහ පොළ
මෙරටට අඳුන්වලා දෙනකොට ජේ.ආර්. ජවදර මැතිතුමාගේ පාලන කාලයේ ලලිත් ඇතුළත් බුදලි ඇමතිතුමා ඒ වෙලාවේ ලංකාවේ අධ්‍යාපන ඇමති රනිල් වික්‍රමසිංහ මැතිතුමා මට මතකයි රනිල් වික්‍රමසිංහ අධ්‍යාපන ඇමතිතුමා මොනතරම් කෘතවේදීත්වයකින් මේ ප්‍රශ්නේ දිහා එදා බැලුවද කියලා. දැන් එතුමන්ට තිබුණා ලලිත් ඇතුළත් බුදලි මහ පොළ පටන් ගන්නකොට කියන්න ඒක මට අදාළ විෂයක් ඒක වෙළඳ ඇමති කරන්න එපා කියලා. එහෙම නෙමෙයි රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා කිව්වේ. කමක් නැහැ ලලිත් ඔයාට මේ වැඩේ පුළුවන් නම් ඔයා කරන්න මම මගේ සම්පූර්ණ සහයෝගය දෙනවා. එහෙම තමයි රටක ජාතික නායකයෝ හිතන විදිය. ශ්‍රී ලංකා ග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හා චීන කොමියුනිස්ට් පක්ෂ දේශපාලන මණ්ඩල සභික හා චොන්චින් නාගරිකයේ කොමියුනිස්ට් පක්ෂ ලේකම් චෙන් මිනර් මහතා අතර හමුවක් අරලියගහ මන්දිරයේදී පැවැත්තුණා. චීන කොමියුනිස්ට් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂය අතර ඇති සම්බන්ධතාව දෙරටතර මිත්‍රත්වයේ වර්ධනය කිරීමට හේතු බව මෙහිදී අවධාරණය කෙරුණා. එක් මාවතක් එක් තීරයක් වැඩපිළිවෙලෙහි සමාජිකයෙකු ලෙස ශ්‍රී ලංකාවේ කාර්යභාරයේද චෙන් මිනර් මහතාගේ කළා. ගෝලීය ආර්ථික බලය ආසියා වෙත කේන්ද්‍ර වෙමින් පවතින බවයි රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී පෙන්වා දුන්නේ. අනාගත ආසියා අභියෝග පිළිබඳ අවධානය යොමු කළ යුතු කාලය පැමිණ ඇති බවද අග්‍රාමාත්‍යවරයා කියා සිටියා. ඉන්දිය සාගර කලාපයේ තිරසර සාමය ස්ථාවර කිරීම සම්බන්ධයෙන්ද මෙහිදී අදහස් හුවමාරු කර ගැනුණා. ශ්‍රී ලාංකික ජනතාව වෙත උපරිම සහාය ලබා දීමට ක්‍රියා කරන බව චෙන් මිනර් මහතා මෙහිදී ප්‍රකාශ කළා. අමාත්‍ය දයාගමගේ මහතාද කාවින්ද ජයවර්ධන සන්දිත් සමරසිංහන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද මෙම හමුවට එක්ව සිටියා. සැබවින්ම ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙකු වන කරූ ජයසූරිය මහතාට ජනාධිපතිවරණය සඳහා තරඟ කිරීමට සුදුසුකම් ඕනෑතරම් තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගිබණ්ඩාර මහතා පවසනවා. සිරිකොත එක්සත් ජාතික පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදී මේ මහතා වැඩිදුරටත් කියා සිටියේ කරූ ජයසූරිය මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම තුළින් පක්ෂය දෙකඩ වීමක් සිදු නොවන බවයි. किसी घटने अरगले कूदने एक सज्जा पक्ष बहुम साम काम बहुम सुधो अभी बड़े करके ना हितंगी दिए ना खरुज मैं तुम्हारे गिणुत सिविल संविधान बौद्ध संविधान अभी नायक हम दुरंगे महानायक हम दुरंगे देशपालन संविधान इतमट बहुत दिन कथा कर लुमा इधर पत्र खेलती है ना एनु इतम माध्यम निवेदन अन्नी कूद कर लती ना मंदन देखे ना माध्य निवेदन किसी मंदमक वरदाती है ना किला इतमट करपु इलिम फिर मंद इतमा खेल तीन විදායක ජනාධිපති ධූරයේ සැබවින්ම ඉවත් කරනවා නම් ඉවත් කිරීම සඳහා නම් මං එන්නම් කියලා. ඉතින් හරිනේ. පාර්ලිමේන්තුවේ ඇතුළත් ගැටණේ අවිනීත ක්‍රියාවලිය මහින්ද රාජපක්ෂගේ කණ්ඩායම මිරිසුඩු ගහනකොට පුටු වලින් උසලා ගහනකොට ඔහු පරිණත දේශපාලඥයෙක් විදියට ඒ සියල්ලට මුහුණ දුන්නා තත්ත්ව බලන්නකෝ. එවැනි මහත්මිය තමයි කරුජයසිරි මහත්මයා කියන්නේ. ඉතින් මම නම් දකින්නේ කරුජයසිරි මහත්මයාගේ ප්‍රකාශ කිසිම වරදක් තියෙනවා කියලා. එතුමාගේ බලාපොරොත්තුවක් තියෙනවා නම් ඒකෙත් කිසිම වරදක් තියෙනවා කියලා අපි දකින්නේ. ඔහු ප්‍රජාතන්ත්‍රවාදී ආරක්ෂා කිරීම සඳහා කටයුතු කරලා තියෙනවා. මහා සංග්‍රහණේ විශ්වාසය තියෙනවා. සිවිල් සමාජවල විශ්වාසය තියෙනවා. ලෝකයේත් එක්කලා හොඳ සම්බන්ධ ගනුදෙනු කරලා තියෙනවා. පාක්ෂිකයෝ අබුද්ධිමත් කණ්ඩායමක් ඉන්නේ. වහල් යුගයේ ඉන්න පාක්ෂිකයෝ වෙනම එක්සත් ජාතික පක්ෂයේ ඉන්න බුද්ධිමත්ව විනයගරුකව සක්තිමත්ව කටයුතු කරන හොඳ චිත්ත ශක්තියක් තියෙන උදවිය. ඒක අපි පෙන්눔 කරලා තියෙනවා. ඔච්චර පහරදෙද්දි ඔච්චර ගිනිදියද්දි මේ දේශපාලන පලිගැනීම් කරද්දි මේ සියල්ල කරද්දිත් අපේ පාක්ෂිකයෝ පක්ෂය අතහැරලා ගියේ නැහැ. සියලු දෙනා පක්ෂයත් වැඩ කටයුතු කරා. යම් උදවිය කලකිරීම වලට පත් වෙලා පොඩ පසුගාමි වෙලා හිටියත් ඔවුන් නැවත නැගිටලා ඉවරලා ඔක්සිජන් ලැබුණා වගේ වැඩ කටයුතු කරලා තියෙනවා. වෙළඳ නැව් සංශෝධන පනත් කෙටුම් පත පාර්ලිමේන්තුවේදී අද සම්මත කෙරුණා. මේ අතර පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ කාලය තවත් මාසකින් දීර්ඝ කිරීමේ යෝජනාවද අද පාර්ලිමේන්තුවේදී සම්මත වුණා. බහලු ප්‍රතිනැවගත කරනකොට ඒ ධාරිතාවය අපිට නැති වුණොත් ඒ නෞකාවන් වෙනත් වරායන් බලාගෙන යනවා. ඉතින් අපේ තියෙන ඒ වැදගත් පිහිටීම අපි නැති කරගන්නවා. ඒක නිසා තමයි අපි නැගෙනහිර පර්යාන්තයේ වැඩ කටයුතු වේගවත් කරන්න කටයුතු කරගෙන යන්නේ. වරාය අධිකාරියට ගැඹුරු පර්යාන්තයක් නැහැ. ඒ නිසා මේ ඊළඟ පර්යාන්තයේ සංවර්ධනය කරද්දී වරාය අධිකාරියට වැඩිපුර බලයක් තිබිය යුතුයි කියන තැන ඉඳන් තමයි අපි වැඩ කටයුතු ආරම්භ කරේ. දැන්
ඔය නැගෙනහිර පර්යන්තය සංවර්ධනය කරන්න මීට 440ක් රජය තමයි මුදල් යෙදුවේ. නමුත් එහි කටයුතු කරා ක්‍රියාත්මක කරන්න නම් ඊළඟට දොඹකරහයි කරන්න උවමනාවක් තිබුණා. නමුත් මේ ක්‍රියාවලිය අවුරුදු 3ක් තිස්සේ ප්‍රමාද වුණා. එතනයි මාත් කිව්වේ. ප්‍රමාද වීම නිසා රජයට වෙච්ච විශාල පාඩුවක් තිබෙනවා. සබ් මේ දැන් මේ ප්‍රමාදය සහ ඒ වය කර ගැනීම සම්බන්ධයෙන් ඔබතුමාලා මොකද්ද ගන්නෙ? තාම පාඩුවක් සිදු වෙලා නැහැ. නමුත් අපි දැන් තීන්දුව తీරන අරගෙන ඉදිරියට ගියේ නැත්තම් තමයි මේ පාඩුව එන්නේ. ඒක තමයි අපි තීන්දුව తీරන අරගෙන මේ දැන් ඉදිරියට කටයුතු කරන්නේ. ශ්‍රී ලංකාව තමන්ගේ පිහිටීමේ වහසිය නිසි ලෙස යොදා නොගත් නිසා තමයි ශ්‍රී ලංකාව දෙපසින් විකල්ප නාවික කේන්ද්‍ර දෙකක් බිහි වෙන්නේ. අපේ වම් පැත්තේ තියෙනවා ඩුබායි, අපේ දකුණු පැත්තේ තියෙනවා සිංගප්පූරුව. ඒ නිසා 1974 දී අත්සන් ලැබූ මූදේදී ජීවිත ආරක්ෂා පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියේ නව සංශෝධන බලාත්මක කිරීම මේ පනත් කෙටුම්පතේ ප්‍රධාන අරමුණක් බව පනත් කෙටුම්පත බැලුවම පේනවා. ඉතා වැදගත් කාරණා ගොඩක් මේකේ තියෙනවා. මේ සියල්ල හොඳයි. මේවා එකකටවත් අපි විරුද්ධ නැහැ. ආබාධිත රණවිරුවන්ගේ සත්‍යග්‍රහය සම්බන්ධයෙන් අදත් පාර්ලිමේන්තුවේදී අවධානය යොමු කෙරුණා. දවස් 8ක් ගිහිල්ලා අද උදේ 10 දින සා ගන්න උත්සාහ කළා කීප දෙනෙක්. බොහොම අමාරුවෙන් අපි එක නවත්ත ගත්තේ. එතකොට මුදල් අමාත්‍යංශයට අද දවසේ සාකච්ඡාවක් කළා. ඔබතුමා හරි වඩකින වගකීම් උත්ෙක් ගිහිල්ලා ඒ ස්ටේෂන් එක ළඟට යන්න ගිහිල්ලා උත්තරයක් දෙන්න මිනිසුන්ට. මම ආරක්ෂක ඇමතිතුමාට දැනුවත් කරන්න ස්වාමීන් වහන්සේ. මේක මම කලින් උත්තර දුන්න අනිත් එක යුද්ධය අවසන් වුණේ 2015 වෙනේ 2009. ඉතින් 9 ඉඳන් 15 දක්වා මොනවද කිව්වේ? පසුගිය යුද්ධය ජයග්‍රහණය කරන්න කැපවෙච්ච රණවිරු 100කට ආසන්න සංඛ්‍යාවක් කොටුව දුම්රිය පොළ ඉදිරිපිට අතපය අහිමි වෙච්ච ආබාධිත රණවිරු ඉන්නවා. දැන් දවස් 9ක්. ඒ අයගේ විශ්‍රාම වැටුප දෙන්න යන්නේ අවුරුදු 30කටම මිලියන 600කටත් වඩා අඩු මුදලක්. ඇයි ඒක කරලා දෙන්නේ නැත්තේ? මෙතුවා කියන එක අපි පිළිගන්නවා. රණවිරුවන්ට උපරිම අන්දමෙන් අපි සහයෝගය දෙන්න ඕන. මේක සම්බන්ධයෙන් ගියේ කැබිනට් මණ්ඩලයේ සාකච්ඡා කරනවා. මුදල් ලැබෙතුමා කිව්වා අධ්‍යයන කරලා ඊළඟ සතියේ එන්නම් කියලා. මත්පැන් බලපත්‍ර නිකුත් කිරීමේ මාධ්‍ය ප්‍රචාර සම්බන්ධයෙන් අද දිනේදීත් පාර්ලිමේන්තුවේදී අදහස් පළ වුණා. රටේ ඇවිදිනකොට ජනතාව යම් යම් මත්පැන් ශාලා පෙන්වලා කියනවා මේ අහවල් මන්ත්‍රීතුමාගේ තැබෑරුම යනාදී වශයෙන් දේවල් කියනවා. මේ ආණ්ඩුවෙන් හෝ වෙන ආණ්ඩුවකින් හෝ තැබෑරුම් බලපත්‍ර ලබාගෙන ඉන්න මන්ත්‍රීවරුන්ගේ නාම ලේඛනයක් ප්‍රසිද්ධ කරන්න. මේක එච්චර හොඳ දෙයක් නෙවෙයි. පොදුවේම මන්ත්‍රීවරු 225ට මේක අගෞරවයක් වෙනවා. මන්ත්‍රීවරුන්ට අපහාස කරන්නේ මෙතුමා. කොලයිස්තු ඔබතුමා ඉදිරිපත් කරන්නකෝ. පත්‍ර කියවන්න බෑ නිකන් පත්‍රවල තියෙන ඔබතුම. නිකන් මේ බොරු. පොඩයි පොඩයි තමයි. උදේ පාන්දරයි බොරු ගහනවා අපහාස කරනවා එක නමක් කියන්න ඕන ඉතින් මෙතුමාට කරුණු තියෙන සී ඇඩි එකට හරිය අල්ලස් කොම තියෙන කැමිල කරන්න මේ උදේ පාන්දර ටීවී එකට බෙන්න මෙන්න දැන් ලැබුණු පුවතක් ජනාධිපතිවරණයේ කැඳවීම සඳහා වන අතිවිශේෂ ගැසට් පත්‍රය අද රාත්‍රියේ නිකුත් කිරීමට නියමිතයි යනුව ජනාධිපතිවරණය නොවැම්බර් මාස 16 වනදා පැවැත්වීමට නියමිත අතර නාම යෝජනා බහර ගැනීම ඔක්තෝබර් මාස 7 වනදා ආරම්භ වීමට නියමිත බව මැතිවරණ කොමිෂන් සභාවේ ආරංචි මාර්ග සඳහන් කරනවා මෙන්න නැවතත් එම ප්‍රවෘත්තිය ජනාධිපතිවරණය කැඳවීම සඳහා වන අතිවිශේෂ ගැසට් පත්‍රය අද රාත්‍රියේ නිකුත් කිරීමට නියමිතයි යනුව ජනාධිපතිවරණය නොවැම්බර් මාස 16 වනදා පැවැත්වීමට නියමිත අතර නාම යෝජනා බහර ගැනීම ඔක්තෝබර් මාස 7 වනදා ආරම්භ වීමට නියමිත බව මැතිවරණ කොමිෂන් සභාවේ ආරංචි මාර්ග සඳහන් කරනවා. නෙළුම් කොළන ඉදිකිරීමේදී සිදුව බව කියන අක්‍රමිකතා සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් සිදු කිරීමට කෝප් කමිටුව අද තීරණය කළා. නෙළුම් කුළුණ ඉදිකිරීමට දායක වූ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව ඇතුළු අනෙකුත් ආයතන කඩිනමින් කමිටුව හමුවට කැඳවීමටයි කෝප් කමිටු සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා තීරණය කර ඇත්තේ 2014 වසරේදී නෙළුම් කුළුණ සම්බන්ධයෙන් පළමු වරට විමර්ශනයක් සිදු කර ඇති බවද සභාපතිවරයා කමිටුව හමුවේ හෙළි කළා. මේ සම්බන්ධයෙන් විගණකාධිපතිවරයා සකස් කළ වාර්තාවක් පසුගිය අප්‍රේල් පළමු වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති බවත් එම වාර්තාවට අනුව සැලසුම් කිරීමේ සිට ඉදිකිරීම් අවසන් වන තෙක් විමර්ශනයට ලක්ව ඇති බවත් සුනිල් හඳුන්නෙත්ති මහතා ප්‍රකාශ කළා. නෙළුම් කුළුණ ඉදිකිරීමට සම්බන්ධ ආයතන කමිටු හමුවට කැඳවීමට කඩිනමින් දිනයක් තීන්දු කළ යුතු බවට සභාපතිවරයා කළ යෝජනාවට සුජීව සේනසිංහ සහ රවුෆ් හකීම් යන අමාත්‍යවරුන් ඒකමතික කැමැත්ත පළ කර තිබෙනවා. මේ අතර කෝප් කමිටුව හමුවේ පෙනී සිටීමට දන්වා සිටියේදී එය මගහැර සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මිද සිල්වා ඇතුළු නිලධාරීන් කෝප් කමිටුවෙන් අද සමාව අයද සිටියා. ඒ ශම්මිද සිල්වා ඇතුළු නිලධාරීන් කමිටුව හමුවේ පෙනී නොසිටීම සම්බන්ධයෙන් නිදහසට කරුණු ඉදිරිපත් කරන ලෙසට කළ නියෝගයකට අනුවයි. රාජ ආයතනවල తాවකාලික අනියම් ආදේශක කොන්ත්‍රාත් හෝ සහන පදනම මත බඳවාගෙන නැති සේවකීන් ස්ථිර කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කළා. තවත් යෝජනා කිහිපයකට කැබිනට් අනුමැතිය හිමි වුණා.
රාජ්‍ය පරිපාලන චක්‍ර ලේක 25/2014 සහ 25/2014 එකෙහි සඳහන් අවශ්‍යතා සම්පූර්ණ නොකිරීම නිසා සේවා ස්ථිරත්වය ලබා ගැනීමට නොහැකි වූ සේවකීන් මෙසේ ස්ථිර කෙරෙනවා. අදාළ චක්‍ර ලේක නිකුත් කිරීමෙන් පසු සේවා අවශ්‍යතාව මත රාජ්‍ය ආයතනයන්හි ප්‍රාථමික ශ්‍රේණියට අයත් තනතුරු වලට බඳවාගෙන දින 180ට වඩා සේවය කර ඇති සේවකීන්ද ස්ථිර කිරීමටයි කැබිනට් අනුමැතිය හිමි වුණේ. විශ්‍රාම වැටුප් සහිත පත්වීම් ලබා දීමටද කැබිනට් මණ්ඩලය තීරණය කළා. ජාත්‍යන්තර තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් දිනයට සමගාමීව තොරතුරු මාසයක් ප්‍රකාශයට පත් කෙරෙනවා. ඒ සැප්තැම්බර් 15 වනදා සිට ඔක්තෝබර් 15 වනදා දක්වායි. එම මාසය තුල තොරතුරු පනත ආශ්‍රිත ක්‍රියාකාරකම් යෙදීමට සියලු රාජ්‍ය ආයතනවලට උපදෙස් ලබා දීම සඳහා චක්‍රලේඛයක් නිකුත් කෙරෙනු ඇත. ගමට තොරතුරු අයිතිය මැයින් ජංගම සේවා දිස්ත්‍රික් 5ක ක්‍රියාත්මක කිරීමටද නියමිතයි. තෝරාගත් ගමනාන්ත කරා නියමිත කාලසටහන් යටතේ අභ්‍යන්තර ගුවන් සේවා ක්‍රියාත්මක කිරීමට අභ්‍යන්තර ගුවන් සේවා සමාගම් සමග ගිවිසුම් වලට එන බීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වුණා. ත්‍රස්තවාදී මැඩ පැවැත්වීම සඳහා සාධනීය නෛතික රාමුවක් හඳුන්වා දීම කෙරෙහි රජයේ අවධානය යොමු වී තිබෙනවා. ඒ අනුව පවත්නා නීති සංශෝධනය කර කෙටුම්පත් කිරීමට නීති කෙටුම්පත් සම්පාදක වෙත යොමු කෙරෙනු ඇත. ආහාර සුරක්ෂිතතාව සහ ගුණාත්මක භාවයට සහාය වීම සහ කර්මාන්ත අංශයේ දායකත්ව ව්‍යාපෘතිය සඳහා යුරෝ මිලියන 18.81 ප්‍රදානයක් යුරෝපා සංගමයෙන් ලබා ගැනීමේ ගිවිසුම් වලට එළඹීමට කැබිනට් මණ්ඩලය තීරණය කළා. ඉදිරි මාස 8ක් සඳහා පෙට්‍රල් බැරල් 9 ලක්ෂයක් ආනයනය කිරීමේ කොන්ත්‍රාත්තුව සිංගප්පූරු සමාගමකට ලබා දීමට රජය තීරණය කර තිබෙනවා. ප්‍රචණ්ඩත්වයෙන් තොර සාමකාමී ජනාධිපතිවරණයක් පැවැත්වීමට අවශ්‍ය පියවර ගන්නයි තමන් මැතිවරණ කොමිසමේ සභාපතිවරයාගෙන් ඉල්ලා සිටි බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා පවසනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව කියා සිටියා. දැන් ජනාධිපතිවරණයක් සම්බන්ධව රට පුරාම කතා වෙනවා. ඒ වගේම මැතිවරණ කොමසාරිස්වරයා ඊයේ දිනේ අපිව මුණ ගැහුණා. එහිදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ විදිහට මමත් අපේ පක්ෂයේ ලේකම්තුමත් අපි යෝජනාවලියක් මැතිවරණ කොමසාරිස්වරයාට ඉදිරිපත් කරා. ඒ තමයි සාධාරණ මැතිවරණයක්, සාමකාමී මැතිවරණයක්, ප්‍රචණ්ඩත්වයෙන් තොර මැතිවරණයක් පවත්වන්න අවශ්‍ය පියවර ගන්න කියන එකත්. අනුතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න කිහිපයකටද මේ මහතා පිළිතුරු ලබා දුන්නා. श्री लंका निदास पक्षे पक्षिकला මේ අතරමැදි එකක් ගැන තමයි සාකච්ඡා පවත්වන්නේ. ඉතින් මේ එතන ලකුණට වඩා අවශ්‍ය වෙන්නේ ඉල්ලන ජනාධිපති අපේක්ෂක ජයග්‍රහණය කරගන්න එකනේ. ඉතින් ඒක පිළිබඳව මම හිතන්නේ සුභවාදී තත්ත්වයක් ඇති කරගන්න පුළුවන් මේ කියලා මම හිතනවා. සාකච්ඡාව අසාර්ථක වුණොත් නැමත අපේ මධ්‍යම කාර්ය සභාවත් අපේ മന്ത്രി කණ්ඩායමත් එකතු කරලා අපි වෙන තීන්දුවක් ගන්න. වෙන්න පුළුවන්. ජනාධිපතිතුමාට පක්ෂයේ තීන්දුව කළා කිව්වොත් ඉල්ලන්න කියලා ඉල්ලන්න වෙයිනේ. නැ මට ඒක අවසාන කියන්න බෑ. නමුත් ඉතින් පක්ෂ නායකයා විදියට එතුමා හෝ එතුමා නම් කරන කෙනෙක් වෙයි. අසාර්ථක වුණොත් තමයි ඒක. එක්සත් ජාතික පක්ෂයට උදව් කරන්න අපේ බලාපොරොත්තුවක් නැහැ. මේ අතර නෙළුම් කුණු නිදි කිරීමේදී සිදු වූ බව කියන වංචා සම්බන්ධයෙන්ද මාධ්‍යවේදීන් ප්‍රශ්න කළා. එහෙම නමක් කිව්වේ නැහනේ. කොහොමටත් මට ඒ ගැන උත්තරයක් දෙන්න පුළුවන් කමක් නැහැ. දැන් මේ පරස්පර කතා කීපයක් මේ දවස්වල තියෙනවා. ඒ පිළිබඳව මා දන්නා තරමින් දැන්ට TRC එක පිළිතුරක් ලබා දෙන්න සූදානමින් ඉන්න බව දැන්නවා. ඒ අයතුරුතුරු ඉදිරිපත් කරන බව දන්වලා තියෙනවා. ඒ වගේම අනිත් පැත්තෙන් චීන කණ්ඩායමත් යම් තොරතුරු ඉදිරිපත් කරයි. රජයේ වෛද්‍ය නිලධාරීන් වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කළද තමන් ඊටෙක් නොවී සත්කාරක සේවා අඛණ්ඩවම සිදු කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ පවසනවා. වෛද්‍යවරයාගේ වගකීම රෝගී ජීවිත රැක ගැනීම මිස දේශපාලන අරමුණු ඉටු කර ගැනීම නොවන බවයි එම සංසදයේ පවසන්නේ. මේ අතර රෝගීන්ද පවසන්නේ පටු අරමුණු වෙනුවෙන් වෛද්‍යවරුන් තම ජීවිත බිල්ලට ගැනීම අසාධාරණ බවයි. සිය වැටු විෂමතාවන්ට විසඳුම් ලබා නොදුන් බව පවසමින් රජ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද පැය 24ක සංකේතවත් වැඩ වර්ජනයක් ආරම්භ කළා. මේ හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි රෝගීන් බොහෝ දෙනෙකු දැඩි අපහසුතාවට පත් වුණා. අනුරාධපුර ශික්ෂණ රෝහලේ බාහිර රෝගී අංශයට ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි රෝගීන් පැවසුවේ දුරබැහැර ගම් ප්‍රදේශවල සිට ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි තමන්ට හිස් අතින් ආපසු යාමට සිදුව ඇති බවයි. පෞද්ගලික රෝහල් වලින් ප්‍රතිකාර ලබා ගැනීමට මුදල් නොමැති බවද ඔවුන් ප්‍රකාශ කළා.
මේ පාන්දර ඉඳන් වෙලා ඉන්නේ පොඩි දෙනට බෙහෙත් ගන්න. ඉතින් බල්ලෝ කහපු අය පූසෝ කහපු අය නෙවෙයි දරුවෙකුට ෆිට් එක හැදුනා. මාරාන්තික වුණා. කවුද ඉන්නේ එතකොට? දොස්තරවරු කියන්නේ දෙවිවරු හා සමානයි. දැන් දෙවිවරුවා වගේ නෙමෙයි ඉන්නේ. මේ ඉතින් අපි අපහසුතාවයටපත් වෙනවා. ඉතින් අපෙන් පලිය අරගෙන හරියන්නේ නැහැ. ඉතින් ඒක තමයි කියන්න තියෙන්නේ. ගෙදර යනවා ඉතින් වෙන මොනවා කරන්නද? කරාපිටිය ශික්ෂණ රෝහලටද බොහෝ දුර බැහැර ප්‍රදේශවල සිට ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි රෝගීන් අපසු හැරි යන ආකාරයයි දක්නට ලැබුණේ. නොච්චියාගම රෝහලට ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි හිසදින් අපසු යාමට සිදු වූ රෝගීන් දැක්වූයේ මෙවන් අදහසක්. අන්තිමයි තින් අපි ගැන හිතන්න ඕනේ සර්. මේ එකට 350ක් 400ක් දීලා මේ කරගෙන ආවි තනියම එන්නත් දැන් මේ දංගිත් එක දෙන්න මේ කාවි බෙහෙත් ටිකක් ගන්න ඉතින්. කොහොම කරහම මේ අසරණ ලෙඩක මොකද කරන්නේ නේද? මිනිස්සු අමාරුවේ දාන එක තමයි කියන්නේ සර්. මෙහෙත් දෙන්න ගිහින් අහනකොට මේ ස්ට්‍රයික් කියලා කියනවා ඉතින් ડોක්ටර්ලා ඉන්නේ නැහැ කියනවා. කොහොමද දන්නේ ඉතින් අපි? ප්‍රයිවට් එකේ ගන්න අපිට සල්ලි ගෙනාවේ නැහැ සල්ලි නැහැ අපිට අපි දුප්පත්නේ ලෙඩු ගෙන ඉතින් ලෙඩෙක් කියන්නේ ඉතින් නේද එකවරේ එන එකක් නෙමෙයිනේ දැන් ඉතින් ඇවිල්ලා මවට බෙහෙත් නැහැ ඉතින් ප්‍රයිවට් ගන්න සල්ලි තිබ්බත් හොඳයි දවස් දෙක තුනක් බබා ඩුනේ තියෙන ඉඳලා ස්පීතාලේ බෙහෙත් ටික ගන්න බලන්නකෝ මේ කට් ස්ට්‍රයික් කළානේ මොකද කරන්නේ ඉතින් කොහෙන් අර ගන්න ඕනේ මේක සල්ලි නැහැ ගෙදර ගිහින් පුතාලා කියන්න ඕනේ කොහෙද එයාලා කරන වැඩ වලින් ඉතින් අපි තමාරුවේ තමයි ස්ට්‍රයික් කරන ගණන් හරි අසාධාරණයි ඉතින් අපි අසරණ මිනිස්සු නේද මේකෙන් තැලෙන්නේ කලබෝවිල ශික්ෂණ රෝහලෙන් ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි රෝගීන්ටද ආපසු හැරී යාමට සිදු වුණා. ඉගෙනගෙන ඉවල මේ බලන්න මේ රටට කරන අපරාධ වැඩි මේ හයින්සක පොඩි මිනිහගේ බෙලිනේ මේ මිරිකන්නේ උඩ එක්කෙනා හරියට නිසි දඬුවම් දෙයි පවුලට බබා හම්බෙන්න ගියත් ස්ට්‍රයික් ළමයා ඉස්කෝලට දාන්න ගියත් ස්ට්‍රයික් නෝනාට ෂොපින් යන්න ගියත් ස්ට්‍රයික් ප්‍රයිවට් බේත් දීලා නම් මම කොච්චර හොයනද මොනවාද මුන්ට ස්ට්‍රයික් කරන්න තියෙන්නේ මන්නම් කියන්නේ මුංග ගහලා පන්නන්න කියලා සාමාන්‍ය ලෙඩුන්ගේ බිල් ඇටද නේ සම්පූර්ණ වැරදි අනේ වාන රස්සියාදු උදේ 6ට ආවේ මේ මම මේ සමාරාමි නම් එන්න ඇවිල්ලිවල මේ ක්ලිනික් එකට ආවා ක්ලිනික් එක නෑලු ආයෙදින් යන්න ඕනේ හැටන් දික්කොය ග්ලන්කන් මූලික රෝහලේ ක්‍රියාත්මක කෙරුණු වැඩවර්ජනය හේතුවෙන් බාහිර රෝගී අංශය මුළුමනින්ම අඩාල වී තිබුණා දුර බැහැර සිට පැමිණි රෝගීන්ට ඖෂධ ලබා නොගෙන යලි නිවෙස් බලා යාමට සිදු වුණා වෛද්‍ය නිලධාරීන්ගේ පොදු සංගමේ සභාපති වෛද්‍ය ගයන් ගමගේ මහතා මේ සම්බන්ධව දක්වන්නේ මෙවැනි අදහසක් වැඩවර්ජනය සඳහා අපගේ දායකත්වයෙන් නොමැති බව මුලින්ම ප්‍රකාශ කර සිටින කැමැති වෛද්‍යවරුන් 1200ක් පමණ මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය සඳහා කිසිදු ආකාරයක දායකත්වයක් දක්වන්නේ නැහැ. අපගේ ඉල්ලීම් දිනාගත යුතුය. උහද සාකච්ඡා මාර්ගයෙන් සිදු කළ ඉල්ලීම් සියල්ල නිසි ආකාරයෙන් ඉටු කරන්න සෞඛ්‍ය අමාත්‍ය රාජසේනාරත්න අමාත්‍යතුමා හේතු කරා ඉදිරියට අපි බලාපොරොත්තු වෙනවා මේ සාකච්ඡා මාර්ගයේ මේ ප්‍රශ්න වලට මැදිහත් වෙලා මේ විසඳාගත යුතු බවත් රෝගීන් අපහසුතාවයට පත් කරන කිසිදු ක්‍රියාමාර්ගයකට අපි යෙදී සිටින බලාපොරොත්තු නොමැති බවත් ප්‍රකාශ කරන කැමැති ලංකාවේ ප්‍රධාන වෛද්‍ය සංගම් දේශපාලන න්‍යාය පත්‍රයන්ට අනුව කටයුතු කිරීම නිසා පහුගිය අවුරුදු කිහිපය තුළ වෛද්‍යවරුන්ට ලබාගත හැකි වූ සියලුම ඉල්ලීම් ප්‍රමාණයක් ලබාගත නොහැකි තත්යකට උදා වෙලා තියෙනවා වෘත්තීය දේශපාලනීකරණයේ කිරීමෙන් වැළකීලා අපගේ අයිතීන් සාකච්ඡා මාර්ගයෙන් විසඳාගත යුතු බවයි අපි විශ්වාස කරන්නේ රජයේ වෛද්‍ය නිලධාරී සංගමය දිනෙන් දින පවත්වන වර්ජන දිනෙන් දින අසාර්ථක බවට පත් වෙනවා අපි වර්ජනය කරන්නේ නැති වෘත්තීය සමිතිය අපි සාකච්ඡා මාර්ගයෙන් කරන්නේ අපේ ඇමතුමත් ඉතා ආශාවෙන් අපේ ප්‍රශ්න විසඳන්න හදද්දී රජයේ වෛද්‍ය නිලධාරී සංගමයේ යම් කිසි දෙයක් කරන්න හදනකොටම ඇමතිවරයාට ගහන රජයට ගහනවා එතකොට අපේ ඒවා උනේ නැත්තේ අන්නේ ඒකයි වෛද්‍යවරුන්ට ලැබපු හෙනහුරු දසාවට වග කියන්න ඕන හෙනහුරා රජයේ වෛද්‍ය නිලධාරී සංගමයේ විශේෂම අනුද්ද පාදනියට අභියෝග කරන ඕනෑම මනාලිකාවක ඕනෑම තැනක ප්‍රසිද්ධ විවාදයකට එන්න ගිහලා අනුරුද්ධ පාදනිය විසින් වෛද්‍ය වෘත්තිය විනාශ කරපු ආකාරය අපි තා පැහැදිලිව මේ රටට කියන්න ලෑස්ති විශේෂයෙන්ම මේක තේරෙන්නේ නැති ලද බොළඳ වෛද්‍යවරුන්ට ජනතාවගේ ශක්තිය තුලින් සියලු අභියෝග ජයගෙන පොඩි මිනිසා රජකරවන යුගය නිර්මාණය කරන බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා හම්බන්තොට තංගල්ල ප්‍රදේශයේ පැවති ප්‍රතිලාභ ප්‍රදානය කිරීමේ වැඩසටහනකට එක් වෙමිනුයි අමාත්‍යවරයා මේ බව කියා සිටියේ හම්බන්තොට තංගල්ල ප්‍රදේශයේ පවුල් 2762ක් සඳහා රුපියල් ලක්ෂ 389ක් වටිනා ප්‍රතිලාභ ප්‍රදානය කිරීම අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. විසිරි නිවාස ණය, සෙවන ආධාර, සොඳුරු පියස, නිවාස ණය ලබා දීමට මෙහිදී කටයුතු කෙරුණා. දෘශ්‍යාබාධිත පුද්ගලයන් සඳහා නොමිලේ ඇස් කණ්ණාඩි බෙදා දීමද සිදු කෙරුණේ අමාත්‍යවරයා අතින්. නව මාවතක් කියනකොට නවීන පිළිවෙතක් කියනකොට පුංචි කොට්ටාසයක් බය වෙනවා. ඒ බය වෙන්නේ අලසය කොට්ටාසය, කම්මැලිය කොට්ටාසය, වැඩක් කරන්න බැරි කොට්ටාසය, කඩිසර භාවයේ කියන නාමේවත් ගෑවිලා නැති කොට්ටාසය. මේ රටේ අතිමහත් ජනතාව ඒ ප්‍රාර්ථනා කරන ඒ නව දර්ශනය, ඒ නව වැඩපිළිවෙල අනිවාර්යෙන්ම මේ සජිත් ප්‍රේමදාස ඒ අභියෝගය අතට බාර අරගෙන
මේ රට ගොඩනගනවයි කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කර සිටිනවා. उद्घोषणे निरत आबाधित रणवीरवंट जनाधिपति मंदिरेट जनाधिपति लेखम कार्यालयट अरलियगह मंदिरेट अग्रामात्य कार्यालयट हा आरक्षक अमात्यांशयट ऐतुलवीम वलकालमिन अधिकरणय नियोगयक लबा दी तिबेनवा පොලිසිය අධිකරණයෙන් කළ ඉල්ලීමකට අනුව කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතායි මෙම නියෝගය නිකුත් කළේ සාමයේ කඩවන සුළු ආයුරින් කටයුතු කරන පුද්ගලයින් අධිකරණයට ඉදිරිපත් කළ යුතු බවටද මහේස්ත්‍රාත්වරයා නියෝග කළා උද්ඝෝෂක කරුවන් සමග විශ්වවිද්‍යාල සිසුන් 2000ක් පමණ උද්ඝෝෂණයට සහභාගී වීමට ඉඩ ඇති බවත් පොලිසිය සමග ගැටුමක් ඇති කරගෙන ඔවුන්ගේ ගිනියාවි උදුරා ගැනීමේ සැලැස්මක් ඇති බවටත් පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කළා රණවිරුවන් නීත්‍යානුකූල නොවන අයුරින් කොටුව දුම්රිය පොළ ඉදිරිපිට රැදී සිටින බවත් ඔවුන් කලහකාරී ලෙස හැසිරෙමින් සිදු කිරීමට යන ක්‍රියාවන් හේතුවෙන් නැවතත් රට ජාත්‍යන්තරයේ හමුවේ අපකීර්තියට පත්වීමට ඉඩ ඇති බවත් පොලිසිය අධිකරණයට දැනුම් දුන්නා. එත් සමගින් ITN සහ සහාය 30 ප්‍රධාන පුවත් විකාශය නිමවට පත්වනවා. යලිත් මුණ ගැසමු රාත්‍රී 9:30ට. www.itnnews.lk